අරේ වික්‍රමසිංහ මැතිතුමා කියනවා බෝට්ටු එකේ කට්ටිය දැන් සුභාවි මත ප්‍රකාශ කරනවා. ඔතුමත් බෝට්ටු එක වශයෙන් උපාධියෙන් වදිනවා. ඇතර හොඳ වැඩේ කියලා තමයි කියන්න තියෙන්නේ. පෝට්ටුවේ කට්ටිය රනිල් වික්‍රමසිංහ මහත්තයාව ගෙනාවේ අපි පෝට්ටුව පැත්තයි විපක්ෂයි දෙකම එකතු කරලා ඉතාම හොඳ කම්බිනේෂන් එකකින් දල සලාපරම් මැතිතුමා මේ වෙලාවේ ඉදිරිපත් කරුවා. අපි දැක්කා මේ ප්‍රශ්නෙට මෙතුමා වික්‍රමසිංහ මැතිතුමාගේ විසඳුමකුත් නැහැ, මේක සම්පූර්ණ මිත්‍යාවක් කියලා. නමුත් අපිව නොසලකා හැරලා වික්‍රමසිංහ මැතිතුමා රකින්න ඕන කියලා හිතලා ගිය කට්ටියට අන්තිමට උනේ එතුමාලාට සම්පූර්ණ වික්‍රමසිංහ මැතිතුමාගේ පාපහරකට ලක් වෙන්න සිදු වුණා. ඉතින් පොට්ටුවේ නායකයෝ හිතපු විදිහේ තියෙන දුර්වලකම එකෙන් පේන්නේ. හැබැයි ඉතින් ඒකට මට කරන්න දෙයක් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අර විහිළුවට කියන්නේ හොඳ වැඩේ වුණේ කියලා. නමුත් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් එතුමාලා බලා ගන්න ඕන තමන් ගෙනාවු නායකයා තමන්ගේ മന്ത്രിවරු 60ක් 70ක් උස්සගෙන වෙන තැනකට ගමන් කරන්න වුණා කියන එක ඉතින් වස විල්ලැජ්ජාවනේ. ඉතින් ඒක අපිට කරන්න දෙයක් නැහැ. ආ බොට්ටේ මාතෘකාවට මේදී ඉලාසෙම මම දන්නේ. මම ඔය දැන් මේ වෙලාවේ පොහොට්ටු ඉන්න ඇමතිවරු කියන්නේ ඇත්තටම අර ඉන්ටර්වල් එකක ඉන්න කට්ටියක් වගේනේ. එතුමාලට ලොකු දේශපාලන අනාගතයක් නැහැ. ඉතින් දැන් ඉල්ලා අසුනත් එකයි. ඉතින් තව සති පහකින් පස්සේ ජනාධිපතිවරුනි පෙරදුනහම නිකම්ම ගෙදර යවෙනවා. ඉතින් දෙකම එකයි. සති පහකට ඉස්සෙල්ලා ඉල්ලා අසුනත් එකයි. සති පහක ඉඳලා ජනාධිපති ඡන්දේ පෙරදුනහම ගෙදර ගියත් එකයි. දෙක ලොකු වෙනසක් මට නම් පේන්නේ නැහැ. ඊයේ අපි දැක්කා බංග්ලාදේශයේ පෝරාදර්ශය පාලකයට වැඩිය ජනතාව ඉහලින් ඉන්නවා කියලා. ලංකාවෙත් මේ වගේ අර්ගලයක් සිද්ධ වුණා. ඒකෙන් ජනතාව ඉල්ලාගෙන සිටියේ පූර්ණ දේශපාලනික හා ආර්ථික ප්‍රතිසංස්කරණයක්. ඔබතුමාට සූදානම් දේ වගේ දැන් මම කියමින් හිටියේ ඒකනේ. අපි ඒක හොඳට දන්නවා. ඒක සඳහා තමයි අපි වැඩ කරමින් ඉන්නේ. දැන් මේ අර්ගල න්‍යාය ඇතුලේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි මේ අර්ගලයේ අර සම්පූර්ණම අපි ඒකට කියන්නේ මේ ඇනාකිසම් වලට අරාජික වාදයකට රට තල්ලු කරන ඒවත් තියෙනවා. හැබැයි අරගලයෙන් සමහර විට හොඳ ප්‍රශ්න ඉදිරියට එනවා වෙන්න පුළුවන්. දැන් අපේ රටෙත් ඔබ කිව්වා වගේම විශාල ජන නැගිටීමක් තිබුණා. ඒක යම්කිසි කණ්ඩායමක් ඒක ඇතුලේ හිටියද අපි දන්නේ නැහැ. වික්‍රමසිංහ මැතිතුමා ඒකෙන් යම්කිසි උත්තේජනයක් දැන් ලබලා තියෙනවා. මම දැක්ක ඒක ඇතුලේ හිටපු ඒ අරගලය ඇතුලේ හිටපු කට්ටියකුත් ඇවිල්ලා කියනවා අපි වික්‍රමසිංහ මහත්තයයි කියලා. ඉතින් අපි ඒක දන්නේ නැහැ. කොමාරි අරගලය කියලා කියන එකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි මේ රට සම්පූර්ණ විනාශය අරාජිකත්වයට ඒකෙන් ගෙනියන්නත් පුළුවන්. තව පැත්තකින් ඒක යම් හොඳ ප්‍රශ්න ටිකක් ඇදියට මතු කරන්නත් පුළුවන්. අපි විශ්වාස කරන්නේ අරගලයේ අයිතිකරුවන් මොන අර්ථෙන් කල්පනා කරත් අපි විශ්වාස කරන්නේ මේ රටේ බරපතල ආර්ථික තෙරපීමක් තියෙනවා. මේ ආර්ථික තෙරපීම හුදු මේ කොළඹ කේන්ද්‍රීයව හුදු කීප දෙනෙක් අතර කරන වර්ධනයක් නෙමෙයි. මේ රට පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. numbers with people තමයි දැන් වැදගත්. නැතුව මේ කියන්නේ ජනතාව අතෑරලා අංක ටිකක් ගැන හිත හිත වැඩ කරන කාලයක් නෙමෙයි. ඒ නිසා මේ රටේ ආර්ථිකමය තියෙන ඒ ආතතිය ස්ට්‍රෙස් එක සමහන් කරන්න ඕනේ. ඒකට අලුත් ආර්ථික ක්‍රියාකාරකම් සමාජය තුළ දේශපාලනිකව නිර්මාණය කරන්න ඕන. ඒක සඳහා ඉතාම ශක්තිමත් වෙළඳපොළ යාන්ත්‍රණයක් ඉස්සරහට ගන්න ඕන. ඒකට පෞද්ගලිකංශයේ දායකත්වයට තියෙන ඉඩ ප්‍රමාණය හදලා දෙන්න ඕන. ඒ වගේම ලෝ ඇන් ඕඩර් සමාජය තුළ ස්ථාපිත කරන්න ඕන. රෙගුලේටරි ෆ්‍රේම්වර්ක් එක, ඒ කියන්නේ නියාමන ආකෘතිය හැම දිනාටම සමාන වෙන්න ඕන. එහෙම නැතුව ගජ මිතුරන්ට එකකුයි සාමාන්‍ය ජනයාට තව එකකුයි තිබුණාම රටේ ආර්ථික ක්‍රියාකාරකම් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක දැනුවත්ව මේක සම්බන්ධව මැදිහත් වෙන්න බලන්නේ. මම ඔබට ඉස්සෙල්ලා කිව්වා වගේ ආර්ථික ප්‍රතිසංස්කරණත් දේශපාලන ප්‍රතිසංස්කරණත් කියන මෙන්න මේ ප්‍රතිසංස්කරණ මාලාවන් දෙක ඉදිරියට ගෙනියන වෙනස් කිරීමක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වීමත් එක්ක ආරම්භ වෙන්නේ. දැන් අපිට පේනවා පොහොට්ටුව දෙකට කැඩලා දෙපැත්තක ඉන්නේ. හැබැයි දෙපැත්තම කියනවා අපි තමයි පිරිසුදු කියලා. ඇත්තටම පිරිසුදු කොයි පැත්තද? ඒක මම දන්නේ නැහැ. ඉතින් පොහොට්ටුවේ කට්ටිය ඇත්තටම අන්තිම මරිමෝඩ තීරණෙනි ගත්තේ බොහෝ තැන්වලදී. අපිට විශාල ජනවරමක් ඒ වෙලාවේ හම්බුණා. කැබිනට් එකට දැම්මේ නිකන් විකාරකාරයෝ. ඉතින් එතකොට කෘෂිකර්ම ඇමතිට දාපු මිනිහා පෝර හදන්න විතරයි දන්නේ. වෙන මේ ලෝකෙ දෙයක් දන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඉතින් ඒ නිසා එතුමාලගේ ඒ කල්පනා ශක්තිය මත තමයි තීරණය වෙන්නේ. ඒක වැරදි. ඊළඟට දැන් වික්‍රමසිංහ මහත්තයා උදව් කරපු එකත් වැරදි කියලානේ දැන් පේන්නේ. දැන් යන්නේ නැවන්නේ නැතුණානේ එතනත්.
දේහින සමහර තීරණ වැරදි ඉතින් ඒක ඒක අපි වැදගත් විදියට කිව්වට අහන්නේ නැහැ ඉතින් එතකොට උනේ එක පැත්තකින් සමාජය ඇවිල්ලා එළියට බහැලා වැරදි කියලා කිව්වා දැන් මේ ගමන වික්‍රමසිංහ මහත්තයාම අනිත් පැත්තට ෂොට් එකක් දීලා කිව්වා තමුන්නාසල ගත්ත තීරණේ වැරදි කියලා ඉතින් මොකද අපි කරන්නේ ඒ කියන්නේ දේශපාලකයා වැරදි තීරණයක් ගත්තොත් ඒක පාරවාලනක් වෙනවා නේද අනිවාර්යයෙන් ඒකට කාලය වෙනස් සමහර දේශපාලඥයන් කල් ගිහිල්ලා එන්නේ නමුත් මේක මේක ඉතා ඉක්මනින් වුණා මොකද වැරද්ද සහය කරන සමහර මරිමෝඩකම් වල තියෙන බරපතලකම වැඩි වෙනකොට ඉතා ඉක්මනින් ඔබ කිව්වා වගේ ඒකේ ප්‍රතිඵල එනවා ඉතින් දැන් මේ දැන් 2022 නේ වික්‍රමසිංහ මහත්තයා හොඳ මෙක්කෙනා වුණේ දැන් 2024 නරක මෙක්කෙනා නේද එහෙම වෙනවා ඉතින් ඔව් ඒ වගේ ජාතික ගුවන්විදුලි සරණ සරණක ඇත්ත අත හොයන්න අපෝ නීති ප්‍රතිලංගය ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දැන් අපි විශ්වාස කරන්නේ දැන් දයාසිරි ජයසේකර මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ලේකම්තුමා වශයෙන් පිළිගත්තා කියලා අපි දැක්කා මේ අධිකරණයේ. ඉතින් ඒ වගේම එතුමා ඒ පක්ෂයේ ලේකම්වරයා වශයෙන් හිටියා ඉන්නවා. ඉතින් අපි දන්නේ නැහැ ඊට වඩා දෙයක් ඒ පක්ෂයේ නොයෙක් කෑලි තියෙනවා. ඒ පක්ෂයට වෙච්ච දේ ගැනත් ඇත්තටම වෙනමම ඒකත් අර ඒ නායකයන්ගේ මරිමෝඩකම් තමයි ඒකත්. ඇත්තටම අමු ගොංකම් කරන්න ගිහිල්ලා ඒ නායකයාත් විශාල අනතුරකට වැටුණා. හැබැයි ඉතින් මේ පක්ෂය දැනට ලේකම්වරයා පමණක් ඉතුරු වෙලා ඉන්නවා. ඉතින් ඒක ගැන අපි සතුටු වෙනවා. මේ ලේකම්වරයාත් එක්ක පක්ෂයේ යාන්ත්‍රණය ඊළඟ මේ දේශපාලන විප්ලව වලට දේශපාලන වැඩසටහන් එක්ක ඉස්සරහට යයි කියලා අපි විශ්වාස කරනවා. දැන් රටේ ආර්ථිකය වැඩිලා දිනනවා. මුතුමාට විශ්වාසවත් කෙනෙක් සමීපවලා නැද මෙහෙමනේ දැන් ඒක ආර්ථිකය අද වෙනකොට අපි ණය ගෙවන්නේ නැති බංකොලොත් රාජ්‍යයක්. ඒ වගේම IMF එකේ යම්කිසි කොන්දේසි ගණනාවකට මේ ආණ්ඩුව ඉතාම බ්ලයින් විදිහට ගිහිල්ලා තියෙනවා. හැබැයි IMF එකත් එක්ක මේ වෙලාවේ යන්න වෙන එක අපිට පිළිගන්න වෙනවා. මොකද ඒකත් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ IMF එක දෙන හැම අර ප්‍රිස්ක්‍රිප්ෂන් එකක්ම හැම න්‍යාය පත්‍රයක්ම මෝඩ විදිහට අනුමත කර යුතුයි කියලා මේ ආණ්ඩුව කරමින් ඉන්නේ ඒක. ඉතින් අපි සැප්තැම්බර් 21 පස්සේ හදන ආණ්ඩුව ඇතුලේ එක පැත්තකින් මේ ආර්ථික ක්ෂණික ආර්ථික අර්බුදය සමහන් කරගන්න ඕන ෂොක් ට්‍රීට්මන්ට්ස් නැත්නම් අර ඉතා ඉක්මනින් දෙන්න ඕන මැදිහත් වීම සිදු කරනවා. ඒකට දක්ෂ කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස් මහත්මයාත් සතු ඉන්න මම ඒකයි කිව්වේ අර නායකත්වය මේ වැඩසටහන සහ කණ්ඩායම කියන තුනම වැදගත්. ඒක එතුමා සතු ඉන්නවා. ඒ වගේම මේ රටේ ආර්ථික ක්‍රියාකාරකම් ඉකොනොමික් ඇක්ටිවිටීස් කියන එවුවා වැඩි කිරීම අනිවාර්යයි මේ රට ඉස්සරහට ගෙනියන්න. එහෙම නැතුව ආණ්ඩුව විසින් හැම දෙයක්ම ලබා දෙනවා කියන සංකල්පේ ඉන්න බෑ. එතකොට ආර්ථික ක්‍රියාකාරකම් වැඩි කිරීම සඳහා රජයට කාර්යභාරයක් තියෙනවා. ඒ වගේම රාජ්‍යයේ ප්‍රතිසංස්කරණ රාශියක් බලාපොරොත්තු වෙනවා. හොරකම දූෂණය අඩු කරන නැති කරන ඒක සඳහා යම්කිසි ඩිජිටල් තාක්ෂණය පැත්තෙනුත් ඒකට එකතු කිරීම කරන අලුත් වීමක් මේ රට බලාපොරොත්තු වෙනවා. මේ රටේ තරුණයෝ තවදුරටත් කිසි පෝලිං වල ඉඳලා රාජ්‍ය යාන්ත්‍රණයේ දඬු අඬු වලට මිරිකෙන්න කැමති නැහැ. තරුණයෝ තමන්ගේ ගෙදර ඉඳලා ෆෝන් එකෙන් ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න කැමති අය ඉන්නේ. පෝලිං ගස්සලා මිනිස්සු අමාරුවේ වට්ටලා මේ ID එකේ ඉඳලා ඔක්කොම ගන්න සංස්කෘතියට මුළු සමාජෙම මේ පිළිකුල් කරනවා. ඉතින් ඒ නිසා මේ රට අලුත් වීමක් බලාපොරොත්තු වෙනවා. එක පැත්තකින් හොරකම දූෂණය අඩු කරන්න නැති කරන්න, අනිත් පැත්තෙන් ඩිජිටල් කරණේ හරහා වූ ශක්තිමත් වේගවත් රාජ්‍ය පරිපාලනයක් ගේන්න. ඉතින් මේවා කරන්න පුළුවන් වෙන්නේ මේ ආණ්ඩුවට එමුකුත් කරන්න බෑ. මේ ආණ්ඩුව තමන්ගේ එදා වේල ගැට ගහ ගන්න උත්සාහ කරන්නේ. අපි විශ්වාස කරනවා සැප්තැම්බර් 22 පස්සේ පටන් ගන්න ආණ්ඩුව මේක සඳහා වැඩ කරන්න. ඒ නිසා තමයි අපි මේ සඳහා මැදිහත් වෙලා වැඩ කරමින් යන්නේ. නෑ ගෝඨාභය නෙමෙයි, අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවෙත් හිටියනේ. අපි ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඒ වගේම පස්සේ අපි ඒක අපෙන් අයින් වුණාට පස්සේ පොහොට්ටුවගේ අලුත් දේශපාලන ධාරාවක් හදපු කට්ටිය. අපි ඒ මොහොතේ 2005 ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව පරාජයට පත් කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාව ජයග්‍රහණය කරවීම අත්‍යවශ්‍ය සාධකයක්. මොකද යුද්ධය ඇතුලේ අපිට රට බේරගන්න තිබුණ නිසා. ඒ වගේ අපි ගත්ත තීරණ වලට සාධාරණ හේතු තියෙනවා. හැබැයි මේ ආර්ථික ක්‍රියාකාරකම කියන එක මේක දිගටම මේ ආණ්ඩුව ඔක්කොම එක පාරේ තමයි ගමන් කරමින් හිටියේ. ඒ නිසා මම ඒකයි කිව්වේ වික්‍රමසිංහ මහත්තයා විතරක් එළියට බහලා කියන්න බෑ. මම I am an observer කියලා නිකන් මට එළියට ඇවිල්ලා මම ඒකේ නිරීක්ෂකයා කියලා කියන්න බෑ. එතුමත් මේකේ රෝගකාරකෙක් කියලා. දැන්
සජිත් පෙ දැන් මේ මේ අපි දේශපාලන තීරණ ගන්න ඒ පවතින තත්ත්වයට සාපේක්ෂව මිසක ඇබ්සලියුට් ඩිසිෂන් කියන જાතියක් දේශපාලනේ නැහැ. ඔක්කොම රිලටිව් ඩිසිෂන්ස්. ඒ කියන්නේ යුද්ධයේ තියෙන වෙලාවේ යුද්ධේ නිමා කිරීමේ දේශපාලන න්‍යාය පත්‍රය ඇතුළට අපි යන්න ඕන. ඒ වාගේ. ඒ වගේ මේ මොහොතට සාපේක්ෂව ගත්තාම අපි දේශපාලනේ ඉතාම පැහැදිලිව තීරණය කරලා තියෙනවා. දැන් ඔය අරගලය හරි විප්ලවය හරි මුකුත් මෙතන කරන්න බෑ. තවදුරටත් අපි විප්ලවවාදීන් නෙමෙයි කවදාක්වත්. අපි ඇවිල්ලා ප්‍රතිසංස්කරණවාදීන්. ප්‍රතිසංස්කරණ වලින් සමාජය වෙනස් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන අය මිසක විප්ලවයකින් කරන්න පුළුවන් කියලා හිතන අය නෙමෙයි. රිෆා ඒ කියන්නේ රිවොලූෂනලිස්ලා නෙමෙයි රිෆෝමිස්ලා. ඉතින් ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ දේශපාලනයේ ඇතුලේ මේ මොහොතේ නිවැරදිම තීරණේ මම විශ්වාස කරන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කිරීම කියලා. මට හිතෙන්නේ ඒකත් ඇත්තටම අර පොහොට්ටුවේ කඩා වැටීම ඇතුලේ ආපු යම් කිසි නැගී සිටීමක්නේ. ඉතින් ඒක දැන් අපි දන්නවනේ අපේ ගම්වල පොහොට්ටුවට උදව් කරපු හුඟක් අය පොහොට්ටුවේ කඩා වැටීමත් එක්ක ඒගොල්ලෝ අර එජාපයේ පැත්තට එහෙම නැත්නම් මේ සමුජ ජන බලවේග පැත්තට ටිකක් එන්න අඩුයිනේ. ඒ නිසා ඒගොල්ලෝ තමන්ගේ අර වේදනාව තරහා එහෙම නැත්නම් විවේචනය මේ ෂෙයා කරගත්ත කණ්ඩායමක් විදිහට තමයි ඒ පැත්තට ගියේ. ඉතින් මම හිතනවා ඒක අර දේශපාලන වෙනස්කමක් දක්වා පළල් ව්‍යාපාරයක් බවට පත් වෙන්න ඉඩ නැහැ. මොකද එතුමාලා ඒ දේශපාලන ධාරාවේ අය වුණත් කල්පනා කරන්නේ ටිකක් කුඩාවට. ඒ නිසා මම හිතන්නේ මම විස්තරාත්මකව පැහැදිලි කරන්න මේ පොත්පත් සාකච්ඡාව යන්නේ නැහැ. අවශ්‍ය නම් පුළුවන්. මම විශ්වාස කරන්නේ එතුමාලාගේ නිකම් විරෝධතාවයේ ප්‍රකාශනයක් වුණා මිසක වෙනස් වීමේ බලවේගයක් වෙලා නැහැ. අන්න ඒක තමයි වාක්‍යය. විරෝධතාවයේ ප්‍රකාශනයක් වුණා මිසක වෙනස් වීමේ බලවේගයක් වෙන්න මෝරලා නැහැ. ඉතින් ඒකයි තියෙන ප්‍රශ්නේ.